දැන් මේ මේ මාස පඩි වලින් ඔන ටෙක්ස් එකක් අපලා තියෙනවා. ඒ වගේම දැන් ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා එහෙම නැත්නම් මන්ත්‍රීවරුන්ගේ වරපදස නම් අඩු කරලා නැහැ. ඒගොල්ලන්ගේ වීදම් ඔව මං හිතන්නේ ඒ කාරණේ අපි දිගටම කියපු කාරණයක්. මං හිතන අද දවසෙත් අපේ මාධ්‍ය සාකච්ඡාවේදී අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වයි සම්බන්ධයෙන් මේක ඉතාම බරපතල තත්ත්වයක්. මොකද පහුගිය කාලේ වෙච්ච වංචාවන් ගත්තාම මේ බදු අපි සම්බන්ධයෙන් වෙලා තියෙන තත්ත්වය ගත්තාම ඉතාම සොච්චම් මුදලක් තමයි මේක එකතු කරගන්න යන්නේ. උදාහරණ විදිහට මේ බදු ප්‍රතිපත්ති මේ විදිහට වෙනස් කරන්න කියලා මේ රටේ ජනතාව කිව්වේ නැහෙනේ. පාලකයන් ඇවිල්ලා විවිධ පොරොන්දු දීලා ඒ විදිහට කරන දේවල් තමයි මේ යන්නේ. ඒතකොට මේ 2019 ආපු අලුත් ආණ්ඩුව ඇවිල්ලා කරපු බදු ප්‍රතිපත්තියත් එක්ක රටට අහිමි වෙච්ච සම්පූර්ණ බදු මුදල අවුරුදු දෙකට, ඒ කියන්නේ 2020 අවුරුදු දෙකේ විතරක් රුපියල් බිලියන 1100ක් කියලා දැන් මේ මුදල් අමාත්‍යාංශයම කියනවනේ. ඒ කියන්නේ අවුරුද්දකට සාමාන්‍යයෙන් බිලියන 500ක් 600ක් විතර අහිමි වෙලා තියෙනවා. නමුත් මේ පුද්ගලයන් මත, ඒ කියන්නේ මේ සේවා නියුක්තිකයන් මත අය කරන බද්ධහරහ අහිමි වෙලා තියෙන්නේ අවුරුද්දකට බිලියන 30ක් විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ බිලියන 1100ක් අහිමි වෙනකොට ඒකෙන් බිලියන 30ක් කියන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක්. ඒතකොට අනිත් පැත්තෙන් ඉතාම පැහැදිලිව රට ඉදිරියේ මේ වෙනකොට සංඛ්‍යාලේඛන සහිතව ජනමාධ්‍ය වාර්තා කළා. මේ බදු හොරකන්ටික විතරක් පහුගිය අවුරුදු 4-5 වෙච්ච බදු හොරකන්ටික විතරක් හරියට අඳුනගෙන තියෙන බදු හොරකන්ටික විතරක් එකතු කළොත් එම් බිලියන 200ක් විතර හොයා ගන්න පුළුවන්. එතකොට මේ බිලියන තව වැඩි කරගන්න තියෙන බිලියන 30ක් විතර ඒ බිලියන 30 වගේ නෙමෙයි අර හොරකම් කරපු තමන්ගේ ගජමිතුරන්ගෙන් අය කරගන්න තියෙන බදු ටික එකතු කළොත් එහෙම බිලියන 200ක් විතර ගෙඩි පිටින්ම එකතු කර ගන්න පුළුවන්. එතකොට මේ වෘත්තිකයන් තරහ කරගෙන වෘත්තිකයන් රටේ එලෝල දාලා අවසානයේදී ජනතාව විපතට හෙළන මේ බදු ප්‍රතිපත්තිය තුළ ඒකට තැනක් දීලා නැහැ. අනිත් පැත්තෙන් අර කියපු විදිහට බෙහෙත් මිලදී ගැනීමේ සිද්ධ වෙන දූෂණ ක්‍රමතා ඊට අමතරව රටේ සිද්ධ වෙන අර අනවශ්‍ය වියදම් දැන් නිදහස් උත්සවය එනවා. නිදහස් උත්සවය ගත්තත් අපි ඉතාම පැහැදිලි දකින්න දේ තමයි ලොකු මුදලක් වියදම් කරනවා. ඒතකොට අපි වගේ අද වගේ රටක අපි එහෙම වියදම් කරන්න ඕනද කියන ප්‍රශ්නේ එනවා. ඒ සියල්ල අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අමතිවරුන්ට දෙන වාහන අඩු කළ නැහැ. ඒ අයට දෙන ඉන්ධන ප්‍රමාණ අඩු කළ නැහැ. ඒ අයගේ පහසුකම් වැඩි කරගනිමින් ඉන්නේ. ඒතකොට මේ බදු මුදල් වියදම් කරන විදිය පාරදෘශ්‍ය නැහැ. අපෙන් දැන් අපි ටැක්ස් ගෙවනවා, හෙටත් ගෙවනවා, ඊයේත් ගෙවුවා, අදත් ගෙවනවා. එහෙම තියෙද්දි දැන් මේ එකතු වෙන බදු මුදල් වලට මොකද වෙන්නේ කියලා පැහැදිලි නැහැ. මේවා වියදම් වෙන්නේ දේශපාලඥයෝ ටික ඇමති මණ්ඩලේ නඩත්තු කරන්නද, තව ඇමති මණ්ඩලේ වැඩි කරන්නද? මේවා එකක්වත් පාරදෘශ්‍ය නැහැ. ඒ නිසා මේ සියල්ල පැහැදිලි විය යුතුයි. ඒ නිසා අපි බදු ගෙවන්න බෑයි කියන එක නෙමෙයි කියන්නේ. ගෙවන බදු මුදල සාධාරණ වෙන්න ඕන, ඒ වගේම ගෙවන්න පුළුවන් වෙන්න ඕන. මොකද මේ තනුජ පෙරේරා මහත්මිය වගේ අය මේ එතුමී මේකට සම්බන්ධ නම් ඒ හදලා තියෙන බදු රාමු අවසානයේදී වෙලා තියෙන IMF එකටත් බොරුව කරලා තියෙනවා. මේ දීලා තියෙන ඉලක්කම් ටිකත් අන්තිමට අවුරුද්දේ වෙනකොට බොරුවක් නෙවෙන්නේ. මොකද මේවා මේ ටාගට් ඇචීවබල් නැහැ. මේ ආර්ථික විශේෂඥයන් ඉතාම පැහැදිලිව පෙන්නලා දෙනවා මේවා ළඟා කරගත නොහැකි ඉලක්ක මේ දීලා තියෙන්නේ. ඒතකොට ඇත්තටම මේ හදන්නේ IMF එකක් රවට්ටන්නද? රට රවට්ටනවා මදිව රටේ ජනතාව රටේ වෘත්තිකයන් තලාපෙලා දාලා මේ කටයුතු කරනවට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුණු රවට්ටන්නද මේ හදන්නේ? ළඟා කරගන්න බැරි ඉලක්ක ටිකක් හදලා දීලා සැලසුම් ටිකක් හදලා දෙන නිසා මේ සියල්ල පැහැදිලි විය යුතුයි කියන දැඩි ස්ථාවරයේ ඉන්න රජවෙන්දාරිගේ සංගම. තාම අපේ පඩි අතට හම්බුන්නේ නැහැ. මං හිතන්නේ මේ අද දවසේ බලන්න ඕන. මොකද දැන් ඊයේ රාත්‍රී වෙනකොට අපිට දැනගන්න ලැබුණා මේ විධායක නිලධාරීන්ගේ සහ අනිත් අයගේ දෙකම අද දවසේ ගෙවනවා කියලා. අද උදේ වෙනකොට කොළඹ ප්‍රදේශයේ බොහෝ රෝහල්වල වෛද්‍යවරුන්ගේ වැටුප වැටලා තිබුණ නැහැ. නමුත් පර්යන්තයේ තියෙන රෝහල්වල විශේෂයෙන්ම දුෂ්කර කියන්නේ කොළඹින් බැහැරව තියෙන රෝහල්වල අද වැටෙනවා. ඒ නිසා බලාපොරොත්තු වෙන මේ වෙනකොට වැටුප වැටලා තියෙනවා කියලා. නමුත් ඒ වැටිච්ච වැටුප් වලින් ඒ වෛද්‍යවරුන්ගේ සහ විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ බදු මුදල අඩු කරගෙන තමයි වැටලා තියෙන්නේ කියන එක මේ වෙනකොට අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒක බරපතල තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී විශේෂයෙන්ම අපි එළමෙන සතිය තුළ අපේ ඒකාබද්ධ පෙරමුණ සමගත් සාකච්ඡා කරලා තීරණාත්මක පියවර ගණනාවක් රට ඉදිරියේ තබන්න ලැස්තියි. මොකද මේ ජීවත් වෙන්න බෑ. මේ අපි දැක්ක සමාජ මාධ්‍ය ජාලාවල මේ බැටු අඩුවීමත් එක්ක අද දවස් සංසරණය වෙන පුවත් ඉතාම සෝචනීයයි. මේ රටේ ඉගෙනගත්ත උගත් බුද්ධිමත් කියන ඒ තම ඉගෙනගත්ත නිසාද මෙහෙම වෙලා තියෙන්නේ කියලා ප්‍රශ්න කරන තැනට, කියන්නේ ගෙදර ගෙනියන්න වෙන්නේ තමන්ගේ දරුවෝ දෙන්නයි තමන්ගේ බිරිඳත් එක්ක ජීවත් වෙන්න වෙන්නේ. මුළු මාසෙටම ඉතුරු වෙන්නේ රුපියල් 10,000ක් 15,000ක් පඩිය විදියට ඉතුරු වෙන්නේ බදු අය කළා ණය ටික කැපිලා ගියාට පස්සේ. ඉතාම සෝචනීය තත්ත්වයක්. එතෙන් රට යොමු කරන්න එපා. මේක මෙහා පැත්ත තැනකට ගේන්න කියන එක නැවත නැවත අපි ඉල්ලන්නේ. මොකද අපිට මේ ඉල්ල ඉන්න ඕනේ නැහැ. වෘත්තීය සමිතියේ අපිට ඕන තරම් ක්‍රියාමාර්ග තියෙනවා. නමුත් මේ වෙලාවේදී රටපත් වෙලා තියෙන තත්ත්වයට තව හානියකාර තත්ත්වයන් සම්බන්ධයෙන් තීරණ ගන්න එක අපි පොඩ්ඩක් පැත්තකින් තියලා තමයි මේ දිගටම සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරමින් ඉන්නේ. දැන් ඔබතුමාලා දිගින් දිගටම උදල් අමාත්‍යාංශය ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා වලට ගියා. ඒක ඔබතුමාලා දැන් කල්පනා දිය තරම් මොකද තියෙනවා? යම් කිසි විදිහකට දැන් මේකට දැන්
අනිවාර්යෙන් දැන් ඒ සම්බන්ධයෙන් අපි මේ වෙනුවට ඉතාම බරපතල විදිහට කල්පනා කරමින් ඉන්නවා. අපිට තෝරා ගන්න වැඩ ගොඩක් තියෙනවා. අවසාන කෙලවර තමයි වැඩ වර්ජනය කියන්නේ. ඒකත් අපි බැහැර කළා නැහැ. නමුත් මෙවර අපි වැඩ වර්ජනයකට යනවා නම් ඒ වැඩ වර්ජනයේ සුවිශේෂී ගණේ වෙන කවරදාවත් අනුගමනය නොකර විදිහේ ඉතිහාසය තුළ රජයේ වෛද්‍යානික සංගමය විසින් අනුගමනය නොකරපු වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට තමයි අපි යන්නේ. ඒක ගැන බොහොම අවධානයෙන් දැස් දල්ලාගෙන බලාගෙන ඉන්න අපි මේ සම්බන්ධයෙන් ඒකාබද්ධව යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නවා. ඉදිරි සතිය තුළ ඒ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක සම්බන්ධයෙන් යම් නිශ්චිත ප්‍රකාශයක් අපි ඉදිරිපත් කරන්න ලෑස්ති. මොකද එතනින් එහාට ඒක නම් තේරෙන භාෂාව, ඒ තේරෙන භාෂාවෙන් අපි උත්තර දෙන්න ලෑස්ති. හැබැයි ජනතාවට ලොකු පීඩනයක් නොදී. ඔව් මං හිතන්නේ දැවැන්තද ඒක එහෙම නැත්නම් මොන ප්‍රමාණයෙන් දෙන්නේ කියන එක ලබන සතිය අපේ මේ ඒකාබද්ධව තියෙන සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවෙත් තමයි තීරණය වෙන්නේ. නමුත් මේ අවසානයේදී ඔබ කියුතන් රට තල්ලු වෙන්න පුළුවන්. මේ යන පීඩනයත් එක්ක මිනිසුන් දරා ගන්න බෑ. මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, මේ රටේ ඉංජිනේරුවන්ට, මේ රටේ වෛද්‍යවරුන්ට එදා මේ මාසේ ජීවත් වෙන්න අවශ්‍ය කරන ඒ මුදලවත් වැටුපහර අවසාට ඉතුරු වෙන්නේ නැත්නම් අවසානයේදී මේ රටේ පොදු ජනතාවට වක්‍රබදු හරහා තමන් ගන්න පරිප්පු ටික, හාල් ටික, සීනි ටික මිලේ හැල යාම නම් සිද්ධ වෙන්නේ මේ සියලු දෙනා එකතු කරගත්ත දෙවන්ත ක්‍රියාමාර්ගයට යනවා හැරෙන්න අපිට විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක කොතනද ප්ලේස් කරන්න කියලා, ඒක කොතනද පෙළගස්සන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ. නෑ ඔබට අතපසු වෙච්ච කාලෙත මම කියන්නේ රෝගීන්ට අපහසුතාවය වෙන විදිහ අවම විදිහ වෙන එකක් කියලා. ඒ නිසා ළමා රෝහලත් ආවොත් එහෙම එතන ඒකට එහා ගිය කන්නේ වෙන්නේ. ඒ නිසා එහෙම එකක් නෙමෙයි. අපි මං හිතන්නේ මේ අර අපිට මේ සම්බන්ධයෙන් නිශ්චිතම අපි ප්‍රකාශය අපි ලබන සතියේ ඉදිරිපත් කරනවා. නමුත් ඔබට මේ වෙලාවේදී අපිට දෙන්න පුළුවන් ඉඟිය තමයි ඉතාම පැහැදිලිව මේක ඉතාම වෙනස් වූ ආකාරයක වැඩ වර්ජනයක් වෙයි කියන එක.